දැඟ අපේ රට බංකොලොත් වෙලා තියෙනවා ආර්ථික වශයෙන්, බංකොලොත් රටක් බවට පත්කෙරුව ත්‍රකාශ කළ දේශපාලන වශයෙන් බංකොලොත් සමාජීය වශයෙන් බංකොලොත් අපි දැන් දවස්ත එකතුනකට කලින් දැක්කා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බංකොලොත් වෙලා තියෙන විදිිය. එකනිකං හරියට ලංකාව කොතරම් මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවේ බෙගා ඩිප්ලොමසික. බෙග ඩිපලොමිසික රාජ්‍යතාන්ත්‍රික භාවේ හිඟන ස්වරූපය. ඒකැන්නේ තෙල්ගහගන්න තෙල්කාහගන්න ගොඩ බැස්තහම එමනත්තං වැසිලි ප්‍රේක්කයෙකට ටොයිලඩ් ප්‍රේක්කහෙකට සුදු හමක් තියෙන කාවයි එෙක්කාවත්. සුදු හමක් තියෙන කාවයි එෙක්කාවත් මල්මාලදාල රතුපාවඩ දාල බෙර ගහල අන්ඩ බෙර ගහලා වැසිකිිලි ඉස්්‍රහට කියලා. එම වැසිකිලි කෘත් යව කරන්න නොදී සුදු හමක්තියන එකෙක් නම් කගවයිෙක් කරිකමට්නේ අතටත දීලා පිළිගන්න තරමේ රාජ්‍ය තාන්ත්‍රික හිංගන භාවයක්. බිගා බෙගා ඩිප්ලමස එකක්තම අපි දැක්ක. ප්‍රන්ස ජනාධිපතිවරයා ඔය හාදයට අවරුද්ධකට වගේ කාලක පාරයනකොට කනපිරන්න දුන්නා තරුණේ ප්‍රන්ස ජනාධීපතිවරයට. හ මේ වන ප්‍රන්සේ පාරට බැහැලා මිනිස්සු අරගල කරනවා. කම්කරු අරගල කරන බරපතල කම්කරු මර්ධනයක් යනවා. විශ්්‍රාම කාලයේ දික්කල්ල බරපතල ශ්‍රම සූරාකෑමක් කරනවා. ද මාසේකට දේකට කලින් අවුදු දහසේක වගේ තරුණයෙක්ව විඩිදල මැරුවා. ජනතාව පාරට බැහල විරෝධය දක්වන්නේ. ඇටික දවසකට කලින් තුමයි කනහරහ පාරත්දුන්නේ හාදයට. ඇ ගහෙම හාදය හරිගෙන්න්නල සුදුහමක් තියෙනවා වනං. කාවයියේ කරිකමක් නෑ අරටත දාලා ෆොටෝගහලා බෙරගහලා රතු පලස්වලින් පිළිගන්න තරමට අපේ රාජ්‍යතාාන්ත්‍රික භාවය බංකොලොත් වෙලා. බංකොලොත් වෙලා. දැමකොද පෞගිය කාලේ පැරිස් සමූලුවට ගිල්ල යන්තන් අතටත දුන්නා ඇරෙන්න්න පිළිගැනීමක් කරේ නෑනේ වික්‍රමසිංහ පිනට ගත්ත නැත්තං නයට ගත්ත ජනාධිපතිව ලෝකේ මෙලෝ රටක එකෙක්. පාවඩයක් රතුපා මොකට රතු පාලසකින් පිළිගන්නේ නෑ. ොදේ කිසිකු නොල්මොරොන්දක් නෑන මෙ අයටගත්ත ජනාධපතිකමක් අරගෙන යන මිනිහාව පිළිගන්නේ නෑ රජ්‍යතාන්තික සහම්බුණේ නෑ. මෑනුවල් මර්කෝනිව ඇ මේ ටොයිලට් බ්‍රෙක් එකට එමිනි හාවාම මේ යෝධයේ ටොයිල බ්‍රේක්කට ටොයිලට බ්‍රෙක්් එකට ආපු මිනිහව ැසිකිලිය ලට මිල් වැැසිකිලිය ලක් දොර ළඟගේ ඉදල පිාරගෙන අත රතදීල කතා කරලා? මේ ඇනකිෙලි කියල බෙරගහලා පිළිගන්නවා. ඇැබ යනකොට දීලදිය හොද ටොක් අන්තිමේදී පැසිකිිලි ප්‍රේක්කකට ආපුමිනිහ. වැසිකිලි විසි් කරන්න ආපුමිනිියගේ අන්තිමේදී හොඳ ටොක් කාගත්ත. අත්ත පිරන්න ටොක් දුන්න ටටර්ර එක යනක කියල ගිය. නංකාවේ නීතිය පිළිබඳ බරපතල ප්‍රශ්නතියන. නීති ආධි පත්්‍ය පිළිබඳ බරපතා ප්‍රශ්නවති. ප්‍රශ්න යනවාගේ ටොක් ඇැල තමයිගේ. ටොක් කැනල තමයිගේ. ැසිගිල් වි් එක ආපු විනිියා ර මේක තමයි ලංකාවේ ලංකාව ඇද වැටිලා තියෙන තැන. බෙග ඩිපලොමසි රාජ්‍යතාන්ත්‍රික භාවේ හිගනකම රාජ්‍ය තාන්ත්‍රික භාවේ බංකොලොත් භාවය ඒකම ඇ අපිට පේනවා බරර පතල්ල විදිට මේ රටේ ජනත ජනතාවගේ ජීවිත කඩංවැටලා තියන්නේ. වසින් දවස වාර්තා වෙනවා දැන් හවරුද්දකට දේකට කලින් මේරටේ කෘෂිකර්මයුවල පල්ලට ඇරයා. ගොටාබේ රාජපක්ෂ ගොටාබේ රාජපක්ෂගේ අමන්න ප්‍රතිපත්ති ඇය විසිහතරෙන් මේරටේ පෝරට එක නැතිගල්ලා පොර සහනාධාරකප්පාදු කරලා නැති කරලා බත් ඇටයක් ොවාගන්න බැරිටක් බවටපත් කරලා අදත් රුපියල් දෙසී යැයි දෙසිියදහායයි හාල්කිලෝ එකක මිල රුපියල් අසුවට අනුවටගත්ත හාල්කිලෝය එකක් අදත් රපතල දරීද්‍රතාවයක මන්ද පෝෂණයක මේ රටේ හාල්ටික බේරටේ බෝම අමාරුවෙන් හාල් හල්කිලෝ එකක් ගන්න මේරටේ පහලම ජනසමාජය. ප මේ පහලම ජනසමාජය තමයි එ ජනසමාජය මතින් තමයි මේ අදම මේ ප්‍රචන්ට ගොටාබේ රාජපක්ෂගේ ප්‍රහාරය මුදාහැරී. තවසින් දවසල් මිනිස්සු යමින් ඉන්න වලපල්ලට. කෘෂිකර්මය වලපල්ලටයවන දැන් ගොටාබේ රාජපක්ෂය පෝරටික නැති කලා ඒ වික්ක්‍රමසිංහ ල්ල වතුරුට එකක නැති කරනවා. මේක තමයි වැඩේ මේ තමයි මේට දේශී කෘෂිකර්මාන්තයඒ දේශීය කෘෂිකර්මාන්තයට දක්වන රාජ්‍යානුග්‍රහය මේවා දුර්වල කරන එක මෙ නවලිබරල් ප්‍රොජෙක්් එක. මේක තමයි නවලිබරල් නවල් නිබරල් අවදම්ම ප්‍රජෙක්ට එක. ඒ වැඩේ ගොටාබේ රාපක්ක වැේ තමයි ැ දිිදදිකට ගෙන ඉදිරිට ගෙනයන්නේ. මේ වික්‍රම ංහ රජපක්ෂ යුටාව. වික්‍රමසිංහ රාජපක්ෂ IMF යුටාව. ඒකට දැන් ඒ යුන්ටාව මේ ත්‍රිත්වය එකතු වෙලා. වික්‍රමසිංහ රාජපක්ෂ IMF යුන්ටාව එකතු වෙලා. ඊළංඟ ප්‍රහාරය දීලා තියෙනවා මෙරට සෞඛ්‍ය ශෂේත්‍රී. ෘෂිකර්මාන්තය දැන් වලපල්ලට වල තියෙනවා. පෝරටික නෑ වතුරටිගත් නෑ දැන් සෞඛ්‍ය මිනිස්සු ගෙවල්වල මැරෙනවා මිනිස් ඉස්පරිතාල යන්. නි රිාල ඇන්නේන මනිස්සු කියන්නන්නේ පොයි න්නෙ බෙත් බීල මැරනෝොට වඩා හොඳදයි බේර්තුොමී ගෙදට වෙලා ස්භාවිකෝ මැරණය එක. අන්න කරපු වඩේ.ැන ඉස්පිරිතාල දීමනයිස් කර. ඒක තමයි ශොක්ටෙරපියක. කම්පන මූල ධර්මය ක් තෙරපියයක. එවන අවශ්‍ය කරපු දේ IMF එක ටෝමනා කරන වැඩේ. දැම් මේ ලංකාව අIMF රජීම් එක කදන්න නවල්ලි පරල් වැඩපිලි වෙ ඕන කරන්න විදහේ. යාලුත් ඕෝඩර්ර එකක් හදන්න පර්යායක් හදන්න ලාංකීය ජනතාව පහලම ජනසමාජය ගිනිි පික්්්‍යනෙක් කරලා තියන්නේ. ලාංකය ජනතාව ගිනිපික්ල කරගෙන තියෙන්. ගිනිපික්ල කරගෙන තියෙන්. ඒක තමයි මේ සෞඛ්‍ය ෂේත්‍රයට කරන්නේ. මේක තමයි බරපතලම කුමන්ත්‍රණය. දැ දැන් සෞඛ්‍ය අඩමට කරාට පස්සේ. රාජ්‍ය සෞඛ්‍ය සේවය දුර්වල කරාට පස්සේ. රජේ රෝහල අකර්මණ්‍ය කරාට පස්සේ. ඒවාට යනක. න මනිස්සුන්ග භයයිරට පසේ කම්පන ශක් තෙරපියක මුදාහෙරයට පස්සේ ඒ සෞ්‍යවලට සෞ්‍යයට කරන වියදම් කපාහිරෙන්. ඕක තමයි අF එක ඇජෙන්ඩ එක Fගේ කොන්දෙසි. හැක්කි තරම් සුපසාදන වියදම් කපන්න සෞඛ්‍යයට කරන වියදම තමයි මේ රටේ ජනතාවගේ පැවැත්මට ජනතාවගේ ආරක්ෂාවට රාජ්‍ය මැදිහත්වීම තුළින් කරන සුබසාධනය සඳහකන බරපතලම ප්‍රධානම වියදනවා. ප්‍රධානම රාජ්‍ය මැදි හත්වීම ඇත ඕට ඒ සුපසාධනය කප්පාදු කරන එක තමයිඒ රාජ්‍ය වියදම් අඩුකරන එක තමයි ජාත්‍යන්තර මුල්්‍ය අරමුදුලේ ප්‍රධාන කොන්දේසියක් වෙලාතිීන්. හැක්ක තරම් සුභසාධනයෙන් කප්පාදු කරන්න. ඇ තෝරගෙන තියෙනවා මර්මස්ථානය සෞඛ්‍ය. ඒක කරන්න තෝරගෙන තියෙනවා ගොටාභය රාජපක්ෂ ඒ. ඒ ගහල ගෝටාබේ රාජපක්ෂිකින් පටන්ගත්ත ඒ ගහල පරම්පරාවේ තවත් ගහලයෙක් කේලිය රමුක්වැල්ලකන ගාලයව යොදාගෙන මේට ඕනි ගහලයෝ. මේ වැඩේ කරන්න හිත්පිත් නැති. වම්පර් සරූපය ඔුන් ඕනි වැැම්පයිර්ලඕනේ. එනිසුන්ගේ ලේව් රාබොන්න පුළුවන් ගාලය ඕනි. ගොටාබේ රාජපක්ෂ කළ එහෙම. හිත්පිත් නැති ගාලයෙක් වගේ තමයි වැඩ කළේ දැන් ඒ වැඩේ සෞඛ්‍ය ශෂේත්‍රීයට කරන්න තමයි. හෙ ිය මුක්ැල්ල කියන ාලය යොදාගෙන තියන්නේ. සතමයි භයනතුව ගැන්නේ මැරණක මැරිය මැරණය උන්තමයි මිනිපෙට්ටි සප්පුතින්නේ කියන. එම කියලා බය කරලා මිනිස් රෝහල් වලට යන එක නතර කරලා රෝහල් වලට කරන වියදං කප්පාදු කරලා බේරණනම් බේරෙන්න්න නම් කනකර ගස්තිය ර ගෙරතිය බඩුමූට්ු ස්තියල හරි පෞද්ගලික රෝහල් වලට පලයන් පෞද්ලක රහල්ටික. ද්ගලි හල් වට පල ඒවා බෙත්ති නො වෙදොලේ බෙත්තියනවා එතුොට මේ රහල් පදධතිය සම්පූර්ණයමඩා ජාත්වේ ජනතාවට සේවය සලසන ජනතාවට සේවය කරන රජේ රෝහල් පද්ධතිය අකර්මණන්න කලා නැත්තට මනැතික හන්සි කරලා බංකොලොත් කරලා පෞද්ගලික තැන පෞද්ගලික රෝහල් වලට පෞද්ගලික වෛද්‍ය සයට පෞද්ගලික සෞඛ්‍ය සේවයට දල්ලු කරන. මේක තයි න්‍යෑය පත්‍රේ. තමයි වික්‍රමසිංහ රජපක්ෂ IMF නවලිබරල් ඥායපත්්‍රය එනයපත්‍රේ ඉදිරියට ගෙනයන්න පුළුවන් කෝටාබේ රජපක්ෂ වෙලෙව්වට පස්සේ රටේ ජනතාව පාරට බැහල එලොවට පස්සේ ගෝටාබේ රාජපක්ෂගේ අදම ප්‍රතිපත්ති වලට එරෙහිව ජනතාාව වෙලෝලා දැම්මට පස්සේ ඒක ඉස්සරහට ගෙන යන්න නයට ඒ බාරදුන්න වික්‍රම සිංහ කිය ගාලයට. වික්‍රරමසිංහ හලය වික්‍රමසිංහ රාජපක්ෂ ගාලෝටික එකතු වෙලා එක පැත්තකින් සෞඛ්‍ය එක පැත්තකින් ඉන්දන එක පැත්තකින් භූමිතෙල් ටික එක පැත්තකින් පෙට්‍රෝටික රටේ කණච සම්පත්. අනි පැත්තෙන් කෘෂිකර්මය මේ සියලු අංශයන් අකර්ම්‍ය කල්ලා සමතලා කල්ල මේරටේ මේරටේ සාමාන්‍ය ජනතාව ගිනිපිග්ල කරලා මේ නවලිපරල් වැඩේ. වික්්‍රමසිංහ රාජභක්ෂ අයෙන්ම වියුන්ටාවේ මෙ නවලිබරල් ප්‍රහාරයට නවලිබරල් වැඩේ ගිනිපික්ල පවට මේරටේ පහළම ජන සමාජය පත් කල තින මේ රෝහල් වලට යන්නේ මේ රටේ පහළම ජනතාව. බොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු. රජය සේවකෝ. අන ඒ ජනතාව තමයි දැම් මේ ගිනිපික්ල බවට පත්කල්ල බය කරලා ගෙතර බැරෙන්න්න සලස්වල තින මිනිස්සු යන්නේ නෑ. ෙල්ල මනිස්ු රන තකොස් භාවික වි පපත්ති දිදර ියල දෙනවා. මේක තමයි කල්ති දැ මෙහම මේ විදියට මුළු රටම කර්මන්න වෙලාතියෙද්දී මුළු රටේම ජනතාව ජීවත්වෙන්න මේක ජීවත්වෙන්න බැරි මරබියෙන් ඉන්න රටක් බෝට පත්වෙලා තිෙන්නේ ඒ ජනතාවගේ ජනතාවගේ දේශපාලනය ජනතාවගේ ක්‍රියාකාරච්්‍ය මේවා ඩිස්ට්‍රෙක් කරන්න ප්ලාන්ට් කරනවා එක එකේවා. පෞ්ගිය සතතිය පලාලන්ට කළල ශුගබේබ සුගබේබි ද්‍රාමයක පෞගිය සතිය ැ මේ සතියේ මතා මහතා ද්‍රාමික ද්‍රාමයක මහතා මතා ද්‍රාමයක මතා මහතා වෙන කොට ආතා පෙට්‍රල් වලට කෙලියා ඒක නවුණේ මතා මහතා වෙන කොට ආතා පෙට්‍රල් වලට කෙලිය රපියල් පහකින් අඩු කලලා රුපියල් විස්සකින් වැඩි කරා දවසගානය හැදැයි මේ ද්‍රාම පෙන්න්නනවා මේ ඩිස්ට්‍රක්ෂ ඒ ඩිස්ට්‍රෙක් අපි ජනතාවට කියන්නේ මේවට අන්දමන්ද වෙන්න පාම මේක මේ අලුති දේවල්ද මේ සංස්කෘතිය මේ පාදට සංස්කෘතිය හදපු දේ දේශපාලනය කරනය කියලා වික්‍රමසිංහ රජපක්ෂම පැලන්තිය මේ අදම ප්‍රබූ පැලැන්තිය පව්ගේ අවුරුදු විසිි ස්ානම කරේ ඕ. එක තමයි මේසාංස්කෘතිය. දේශපාලනය කරනවා කියලා කරන්නේ සල්ලිහම්පුු කරන එක. හොරකං කරන එකයිගේ බලයරැක ගන්න එක ගෑඩු පස්සයන එකයි මෙලම අත්‍යකොල කන්න ොන රමණය කරන මනි සුතමයි. හැත්තහතෙන් පසේ ජයාර්ගය නවලිබලල් විෘර්තාර්ථික වැඩ පැලිවලේ හැදුවේ. ඇයි ගමුතුද ඇත්ද? කුල් ඩාගත ගෑනු පස්සෙ හිල්ල හොටල් වලින් පැනල. සමාරයා සමාරය අමාත්‍යංශය ඇතුළෙම යට ඇඳුම් පිටි ඉද ගෑන නට ඒමයි ආත්තල පුතාල මන්දිරවල කරපුලි මේරටේ ජනතාව නොදන්න වද ඒ නිසා මේ කැවිල්ල තවත් පලාන්් කරප එකක් කියනෙක පේනවා. ද මේ රටේ මිනිස්සු මේරටේ ජනත බරර පතල්ල පර පතල්ල ජීවන අර්ගලයක එදෙමින් ඉන්න බයකෙන් ඉන්නේ ජීවත්වෙෙන්නේ බයි අසනීපයක් වුණුත් මොකක්ද කරන්න කියන එක. ඒකට මෙ එකතු වුණා වතුරට එක නැති කල්ලා තියෙන්නේ. වතුර නෑ තෝරාගැනීම ගොහ චොයිස්සක වෙලා තියෙන්නේ කෘෂිකර්මයට වතුරදන එක නෙමයි ප්‍රභූන්ට කලුවරය ඉන්න බැරි නිසා ොහමාරිකමන් නෑ කරන්ථක දෙන්න ඕනේ කියන එක. ම කිව්න. මේ ප්‍රබූ පැලැන්තියම වික්‍රමසිං රාජ පක්ෂ. මේ අදම තුප්පයි පැළැන්තිය මේ රටේ පහළම ජනතාවගේ ජීවිත තමයි බිල්ලට ගන්නේ. පහළම ජනතාවගේ ජීවිත තමයි බිල්ලට ගන්නේ. දැ එහ මේ රටේ ජනතාවට තාමත් තුන්වෙල හරිගයට කන්න බෑ තුම්වෙල නෙමේ දෙවේලක් හොයා ගන්න බෑ. සමහර පැතිවල එක්ක වේලයි. අම්මල තාතල එක්ක වේලායි කන්නේ. කෝමරි ළමයිට දෙේල දෙන්න ඕනෙහින්ද. කෝලටේවා ගන්න නේන්ද මට ලමයි දෙන්නෙක්කින් වන එක කළම එක සතතියක් යම අනික්‍රමය වී ළඟ සතයවන් එහෙම තෝරා ගැනීම් කරපු ම කාලකන්නේ රටක් පවට පත් කරලා මේරට මිනිසුන්ට මේරටේ මිනිස්සුන්ට බෙත් උගුරක් බෙහත් පෙත්ක් උගුරයෙන් පල්ලෙ හටදා ගන්න බැරි බියජනක කුරිරු මා මුස්පේතු රටක් පවට පත් කහට පස්සේ මෙන මූ මෙ මයින්දරාජ පක්්ෂගේ ට අලිගුත්තේරුවා නෑමොලයා කිය නොහිඳගන්න. නැහැමොලයා කියනවා හා මාර වැඩක්නේ දැ මේ අරගලේ නිසා අරගලකාරයෝ තමයි. මේ අපි කවුරුත් කිව්ව නෑ. රසානික පොහර නතර කරන්න කියලා කෞදයෙම නතර කරන්න කියන්නේ අපි දන්නවා යක රසානික පෝරගෙන්වන එක නතර කරන්න කිව්ව නෑ මේක මේ තුන්වෙනි පාර්ශයයක් ඇවිල්ල කරපු වැඩ. අරගල කාරයෝකරපු වැක් පෝර නතර කරපු එක. පෝරසානාධාරී නැතිකරපු එක. ඇබොල්ල එතකොට ගෝටාපේරජපක් අරගලකාරයෙක්ද ගෝටාපේ රාජ පක් ෂ උපත් කර අරගල යද. ? හම අන්ද කයිප්පුල් කතා කියන්නේ. ඉ ගෝටාපේ රාජපක්ෂ අරග කාරයෙක් නං? ට ේ රජප පක් අරගල ඇත් එක් එකතු වෙලාන මේක කළේ. ඉතින් ඒයකාවල්ල ගෙන හිරට දහල්ලකු ඔය දැ ගෙවල්වලට වෙලාන්න මන්දිරවලට ලයින්න අල්ල ගෙනගීලා හිර දපා. දඩුවන්දීපන් අරගලයත් එක් එකතු වෙලා තමයික කරේ කියලා දඩුවන්දීපා. මේක තමයි අලුත්ම වැඩේ පෝට්ටේ ඉන්න පිස්සන්ගේ අලුත්ම වැඩේ තමයි උන්ට අහයියෙන් මහ ගද වාතයක් ගත් අරගලයටට දාන්නේ. ඔය හැරි උල්කාපාසය කඩන්නටන ඒකදාන්නේ අර්ගලය පිටින්. ඒ ඒ කැවිල්ල ඒ අලුත්ම උපක්‍රමය. හැම එකක්ම හැම නස්පැත්තියක් මරගලකාරයෝ නිසා වනේ. නිසා අපිනමෙහි ආල්ල අපෝරණ තිගරේ, අපි න මේ තෙල්න තිගරේ අපිනේ ගෑස්නතිකරේ එව මේ අරගලකාරයෝ කරපු දේවන් නිසා අපි මුකුත්ම දන්නෙදී බාලා නිසා ඔවොල් අපිත් එක්ක මා ඉන්න අපි මොනුවොත්ම කළේ නෑ. මුං හිතාගේ නින්නවා මේ රටේ මිනිස්සු තාමත් තාමත් මුන්ගේ වැල්බයිලවලට රැවට නවා කියලා. තාම මුගේ වැල්බයිලවලට රැවට නයි කියලා. මේරටේ මිනිස්සු මැරිලයිපදිලා දබන් මේරටේ මිනිස්සුන්ට මුං ඉන්න ආතල් ලෝකෙක මුන් සීන ලෝකෙ ආතල් ලන්තේ ඉන්නේ මුන්ට තේරෙන්නේ නෑ මේරට මිනිස්සුන්ට අත්වෙලාති නිීරන. හැක් කරල බලපුනැතින්ද මුන්ට පෞගගේ අවරුද එක හමාර මිනිස්ු වින්ද දුක මුන්ට දැන න්නේෙනෑ ොද තාතල් ත්ත කෙන කළින්. මු පාලිමේතු මන්ත්‍රීවරු ඇමතිවරු වෙලා තාත්තල බාප්පල්ච්චලා මහපොච්චිලා මුන්ගේ ඇම්බැට්ටේෝ මුගේ වට ඉන්න උුන් කේ ආතල් ගත්තක මු සීන ලෝකක ආතල් ලන්තක හිටිය. නිස මුන්ට මේක දැනු නෙනෑ. හැබැ මේරටේ මිනිස්සු දන්නවා පෞග අවුරුද් අවරුද්ධකට කලින් මිනිස්සු කොහමට පෝලිංවලමැරුණ. පෙටරල්ටි කොහයාගන්නකරුව පෝලිංවල මැරූම්තිික විදිිය. පෙට්‍රල් ලීට රුපියල් දෙදහස් පන්සිය යි තුන්දා හයි. දෙදස් පන්සිය යිතුන්ද හයි. හරිරණනිකන් ගෑ සිලිින්ටරයක් හොයාගන්නවා ගැන කලුනික ොයාගන්නවා වගේ වැඩ. ගෑ සිලින්න්ටර කොයාගන්නවා ගැන කලුික හොයාගන්නවා වගේ වැඩා. ගෑසිලින්ර් චේන්වල ගැට ගහලා මිනිස්සු සතියක් විතර ගෙවල්වල ඉන්න චේන්වල ගට ගහලා ගෑසිලින්ද. පෝලිම මේ මිනිස්සු පෝලිංවල මැරෙන් ගත්ත. සිතිස්ධහන පෝලිංවල ැරුණ ෙල්ටිකගහගන්න කියන්න මුන් තෙල් කලු කඩකාරයන්ට දුන්න මුන්ගේ කළු කඩකාරය ඒකනුත් මිනිස්සුන්ගේ රීරිමාන්සි හරගෙන කෑව ලීටර්ය දස් පන්සියයිතුන්ද හිකුණු කර ිකුණන.? බමිතෙල් බෝතලයක් වාගන්න බැරුණුන්තිමේදී කෑස්කඇති වෙනකොට මිනිස්සු භූමිතල් වලින්ගු යන්න ගත්තා. අන්තේමේද බූමිතල් හයාගන්නමිසු පෝලිංවල ඉන්න ගත්ත.න්ති වට භූමිතෙල් නැව මේස්සු දරලි පෙන්ගු යන්න ගත්තා. තවටිකත්. මතක දයාගනින් තවටික දවසක් ඒ විදිහතම ගා නම් අරගලය නොවුන නම් මනිස්සු පාර්ට බැස්සි නැත්තම් මිනිස්සු අරගලයක් කරලා මේ පිස්ස වෙලවුගෙනැත්තක්. වෙන්න මිනිස්සුන්ට කෝමරි වාගෙන තියෙන හාලුයි පරිප්පුයි අමුවෙන් කන්න. ඇයි උයාගෙන කන්න වෙන්න හාලුයි පරි්පුයි අමුවෙන් කන්න වෙන්නේ. ඇයි ගෑස් සිලින්ඩරයක් නෑ. පදදාට හ දටත් ඇ සිලිදරයක්න පසේ ූමිතල්වට පැස්ස ූමිතල් ෝතලක්වායා ගන්න පැ පස්සේ දරවලින්ි ගන්න ගන්නට දරවායා ගන්න දියන්නතුය දරත්නික හරියට මැනික් වගේ. දරත් රත්තරයි හොයා ගන්නනෑ මේක තවදුරොටත් දයානම්. අරගලයක් නොවනම් මිනිස්සු පාර්ට පැස නැත්තක් මනිසුන් මුවෙන් කන්න වෙන්න හලයි පරි්පුයි. එලෝුයි. කෝමරය අමාරු මහාගත්තට කන්නවෙෙන අමුවයි. හරි දර අප්‍රිකාව වගේ. අන්තිේද හාලුත් ඇතිව වෙනකොට මිනිස්සුන්ට වෙන්නේ රොටිවගේ මැටි රොටි හදාගෙන කන්න මැටි රොටි හදාගෙන කන්න වෙන්නේ. ඒවගේ තත්ත්වයකට රට ඇද වැටුණේ. ඒවගේ තත්ත්වයකට ඇදල දෙන්නේ. මේ ගෝටාය ගෝටාබය මයින්ද බැසිල් නාමල් කියන වැම්පයිර්ල වැම්පයිර්ල හතර දෙන්න ෆෝම්යිස්. අපේ රීරිමාන්සේ ග අපේ රීරිමාන්සය ඌූරගෙන කාපියෝ වැම්පයිරලා මේ වැැම්පයිරල තමයි මේ රට මේ අපේ රීරිමාන්සේ හූරගෙන කැල්ේ එහෙම කරලා මු දැ දැංගවිල්ල මේක මිනිස්සුන්ගේ මේ අරගලයේ පිට දානවා. මු මේ කරන්න දන මුිතා නට මේ තාම දැම් මිනිස් අපිට දැන් ආයයි පුලුවන් ආය ලනුවක්දීලා ලනුවක් ගිල්ලවල අපිට අයි කෝහමරික මන්නන්නේ රාජ පක්ෂලට මේ අහරෝ ගණඩ පුුවන් රාජපක්ෂලගේ ප්‍රජෙක්ට කිවරුුණේ අරගලි රාජපක්ෂලගේ ප්‍රජෙක්ට කිවර කළේ අරගලි. එනිසා තමයි මේ පස්ස පැත්ති ඉත්තෑ හුදුවන්නේ පස්ස පැත් ඉත්තෑ උදුවන්නේ එකයි මුගි ජය මුන් කිවුමක්්‍ය ඇති අරගල කාරයම පේන්නේ. අරගල කාරයම පේෙන්. එනිසා මේ අපිට කියන්න තියෙන්නේ මේ වැල්බයිල වලට ආය මිනිස්සුන් තම්බන්න බෑ. අපි කියන්නේ අර ඇරුම්ඹලාග හිටියන්නේ වි බ විකට බඳු ස්තරපා විකට බන්ධු වේදිිකාවට නැකල කියනෙ එකත් තියෙනවානේන්න ඒවා එකක් කියන්න. විකට බන්ඳු ඉස්තර කිවන අනේ පලයම් බං යන්න කියන. අනේ පලයන් කියන එක තමයි බට කියන්න තියෙන්නේ. මිනිස්සුම් වායි මේකට රවට්ටන්න බෑ. ඒු ටන්න ැයින්ස් ි නතාවග ඉල්ලා සිටින්නේ. මේ අපි ගත කරමින් ඉන්නේ බරපතලම උපද්‍රවයක බරපතලම අනතුරුදායක තත්ත්වයක අපි ඇදවැටී ඉතිවෙෙන්නේ. සමේ ඩිස්ට්‍රෙක්තරන ප්ලාන් කරන ඒවට තවදුරටත් රැවටෙන්නේ එපා. යනතාව හැම තැනම හැම මුහතකම මේ මහා විනාශයට එරහිව සංවිධානය වෙන්න ඕනේ. මාශ්‍යයක් දෙකක් යනකොට නැවතවතාවක් අි ඇතවැටෙන්නේ මහා දැවවැන්ත අඳුර බලක් හෝල් ක. අඳුරු වලක. නිසා අපිට අයි නැවත වතාවක් අපේ ජීවිත ගොඩගන්න බැරි තැනටම අපි ඇදංවට එන්න නියමිතයි. සබි ජනතාවගින් ඉල්ලන්නේ හැම තැන හැ ගමක හැම අස්සක මුල්ලකම. ඔබට හමුවන හැම තැනම සංවිධානය වෙන්න. ම සංවිධානය වෙන්න ප්‍රහාරයට ලංවෙනකොට ඒ ප්‍රහාරයට ඕනක සංවිධානාත්මක. ඒ මහා ජන කදවුර පුරොවැසි කදවර ශක්තිමක් ව යුතුයි. ස ඩිස්ට්‍රෙක්් වෙන්න එපා අන්ඳමන්ද වෙන්න එපා. මේ පෝහට්ටුවේ අදමයන්ගේ වික්‍රම සිංහ රාජපක්ෂ තුප්පායිගේ. ආටක නාටකවලට රැවටෙන්න්න එපා. සටනට ලෑස්ති වෙන්න, සටනට ලෑස්ති වෙන්න නම් අපි සන්නදධ වෙන්න ඕන. සන්නද වෙන්න කියන්නේ ආයුදවලින් නෙමේ. කලබන වෙන්න පා. ආයුදවලින් නෙමයි. ඔබ මේ අදහස ගෙන යන්න. ජනතාව සංවිධානය කරන්න අදහස් වලින් සන්නද්ද වෙන්න. අපිට අවශ්‍ය කරන මොහොතේ එක්ක විට හැම පැත්තගිම්ම ආයි කොළම්ඹටවත් ගෝල්ෆෙස්සකටවත් එන්න ඕනේ නැහැ. ජනතාවක දන්නවා ආයයි අපිට අවශච කරන්නේ රට හැමතැනින්ීමම වටකර සකන් කරන එක. ඉට ලැහැස්තු වෙන්න. ඒ සඳහා සංවිධානය වෙන්න. බට කරන්න පුළුවන් ඒදය රට වෙනුවෙන් අප ඉතාමඉක්මනිින් මහා ප්‍රපාතයකට ඇදවටෙනවා. ඉදිරි මාසය දෙක ඇතුළට නයගෙවන්න ගිහාාම. ඒ ප්‍රපාතයට අපි ඇදගටෙනවා. ඊට පස්සේ මේ ආනායනේ ලිල් කල්ල ලිල් කල්ල මේක ඇරල දැම්මට පස්සේ. අපිට නැවත වතාවක් අපිට මේ තෙල් කඳුලක් බෑගන්න බැරි තැනට රට ඇදවැටෙනවා. මේ රට තවදුරටත් තෙල් කඳුලක් හොයාගන්න පුළුවන් රටක් බවට පත්වෙන්නේෙ නෑ එක පැත්තකින් මේ රටේ සියලු සම්පත් මේ රටේ මර්මස්ථාන කනිජතෙල් මර්මස්ථානය සම්පූර්ණයම අදානිල අම්බානිලගේ අතය. අතට පත් කරනවා ඒක අවශ්‍ර කන්න පිබුරුපත් සකස් කරලා තියෙන්නේ ඒ ඒ පිබුරුපත් සකස් කිරීමත් එක්ත. අපි මේ ඉන්දියාව සහ චීනේ දෙපැත්තෙන් ගුටි කන කොනිියක් බෝට පත් වන. එක පැත්තකින් ඉන්දියාවට දෙනකොට එන්දියාවට දෙන ඉන්දියාවත් එක්ක තියනෙ එක අයින්දියාවට ෙකොට අනික් පැත්ත බැලස් කරන චීනයට ඉල්ල ේවල් දන්න වෙනවා. හ තම අපි පේනෙ ඇහෙන්නේ හම්බන්තොටින් ඔවන්ට නෞක කඳවරක් දෙන්න වෙනවා නෞක හමුදා කඳවරක් දෙන්න වෙනවා කියන එක. මේක තම අත්වෙන ඉරණම. මේ ඉරණමෙන් ගොඩ එන්න නම්. මේ රටේ සම්පත් මේ රටේ රාජායතන මේ කරන මංකොල්ලයට එරහිව ජනතාව සන්නද්ධ වීතුයි ශක්තිමත් වියතුයි. එසේ නොවනෝ අපිට රටක් කිතුරුවෙන්න නෑ හස්මගන්න සොහොන් පිට්ටනයක් බවට පත්වෙන එක වලක්විය නොහැකි වෙනවා. එසම් මේ වික්‍රමසිංහ රාජපක්ෂ IMF. නවලිබරල යුන්ටාවට ඉරහිව, ජනතාව පෙළගැසේ යුතුයි. ජනතාව සටන් බිමට පැමිණ යුතුයි, ඒ ඇර වෙනත් විකල්පයක් අපිට නෑ. අරගලයට ජයවේවා, පිප්ලවට ජයවේවා. මේමයි බොම පැහැදිලිවම අපි මාධ්‍යසාකච්ඡාව අතරතුර ප්‍රකාශ කළා වගේම මේක සැලසුම් සහගතව. සැලසුම් සහගතව රාජ්‍ය සෞඛ්‍ය සේවය රාජ්‍ය සෞඛ්‍ය සේවය සඳහ කරන සුභසාධනය වලදබීම කරන වලදමීම සඳහා කරන වික්‍රමුසිංහ රාජපක්ෂ IMF නවලිබරල් යුන්ටාව වැට පිරිවෙල. සැල් සුම් සසාගත දෙයක් මේ කෘෂිකර්මයට කරවා. ත කුෘෂිකාරමය අවසන් පියවර්තමයි වතුරට ැති කරමින් යනක. පටන්ගත්තය පෝරට ගැති කරලා. දැම් වතුරටගත්තේ ගෙනැති කළලා. දැම් මේ කරන්නේ සම්පූර්ණයෙන්ම රජේ වියදම් කපාහරන්න සුබසාධනය කපාහරන්න ඒ රෝහල් පද්ධතිය සම්පූර්ණයම ියකරු තැන් බවට පත් මේකත කැනේ ක්තර පියක්. කම්පන මුණ ධර්මය මුදාහැරල රෝහල් වලට යනඒ එක නතර කරලා රෝහල් වලට කරන වියදම් නතර කරලා ඊට පස්ස මිනිස්සුන්ම තල්ලු කරන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවයට. ඒක තමයි නවලිබල් වැඩ පිළිවල එක තමයි F එක උපදෙේ. හැක්කෙ තරම් සුපසාතනයෙන් කප්පාදු කරන එක දැම් එක විශ්වවිද්‍යාල වයට විශ්වවිද්‍යාල වලයේ වාර්තාාවෙන ඒ වාර්තාව සඳහන් පේරාධනය විශ්වවිද්‍යාල. ඇති විශාල ආචාර්ර මහාා ප්‍රමාචාරවරු ප්‍රමාාණයක් රටින් ඉවක් වෙලා රටින් ඉල්ලා. විශ්වවිද්‍යාල ආචාරය මහාචාරවරු ඉඳීද ඒ ගොල්ලන්ගේ පඩියෙන් සීයට පනහ ඒගොල්ලන්ට බදු විදියට ගෙවන්න උනවනාම්. අ සීට පනහක් විතර පඩියම් භාගයක් ගෙව් හම මිනිස්සු ඉඳීද තවදුරටත් ඒ රස්සාාවේ බදු අවශ්‍යයි ඇැබි මේ බදු ප්‍රතිපත්තිය තම් අදම පන්තිසවරූපය බද ප්‍රතිපත්තිය බදුගහන්න නෑ. ධන බදුගහන්න නෑ ධනබද්දක් නෑ. සංකතවලට බදදක් නෑ? ඒවගේ නයිට ලබ්බෝලට දක් ගහන්න නෑ. එව්වට බදු නෑ. ෆ්‍රී ට්‍රේට සෝන් එක ඒමනත් නිදහස් වෙලඳ කලාපෙන්ව අති විශාල කර්මාන්ත ශාලා හිමියෝ බදුගෙවන්නේ නෑ. ඒයට බදු ගහන්න න පඩිගන්න මිනිිය මාස් පඩිකාරයගෙන් බදු ගහනවා. මේක වික්‍රමසිංහගේ සැරස්මක් මේ රාජ්‍ය. අධ්‍යාපනය විශ්වවිද්‍යාල ධ්‍යාපනයම ආසකරන එක. මේක තමයි අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහණය මේ සඳහන් කලාබගේ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම මේවා පුද්ගලික කරණය කරලා මෙයවෙෙනද පොට යටත් කරලා අවසානයේදී ඒ රාජ්‍ය කරන සුබුසාධන විය දම් නතර කරන්නේ එක. මේක සැල්සුම් සහගත වැඩා මේක කරන්න පුළුවන් වෙන්නේ ජනපදනමක් නැති, ජන වරමක් නැති අදම ස්වරූපේ, හි්පිත් නැති වැැම්පයිර්ලට විතරයි. අන්න වම්පයිර්ල දෙකොට සතමයි එකතු වෙලා තියෙන වික්‍රමසිංහ රාජපක්ෂ වවැම්පයිර්ල. මේක මේක ගෝටාාවය මහින්ද බැසිල් නාමල් කියෙන වැැම්පයිර්ල කරගෙන ගිය ඒටික දැම් බාරදී ලතියනවා වික්‍රමසිංහ ඇතුළ වික්‍රමසිංහගේ නඩයට මේ දෙකොටසම එකතු වෙලා තැන් අදම වැඩේ නවලිබරල් වැඩේ කරනු ඒ තමයි පෑෙක්. ඒ තමයි සැල්සුම් සහගත වැඩේ. ඒනිසා මේක සැල්සුම් සහගතව මේරටේ සෞඛ්‍ය මේරටේ අධ්‍යාපනය මේරටේ ප්‍රවාහණය මේරටේ කෘෂිකර්මය. මේට කරන වියදම මේවට කරන රාජ්‍ය වියදම් නතර කරලා මේවා වෙළඳ පොලට යටත් කරලා මෙවා කොමිඩිට, අපි කළ කැන්නේ වෙළඳ පොල හණ්ඩ බවට පත් කරලා. මේරටේ පහළම ජන සමාජය හොකොද මේ සියලු දේල් වැදගත් වෙනි පහළ ජන ස මාජයට. එක මේ රටත් මේ වික්‍රමසිංහ ාජපක්ෂ යුම්තාව දින, අදම පන්ති ස්වරූපය. පහළම ජන සමාජය ගිනිිපික්ද බවට පත් කරගන්නවා කියන්නේ මේකතමයි.